එම එක වරම මතක් වෙනම තමයි නයු හර්බ්ස් ගැන. ඉතින් නයු හර්බ්ස් සමගින් සුන්දර පැහැපත් නිරෝගී සමක් උදා කරගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබට වඩා වැඩි අවබෝධයක් ලබා දෙන්න අපි තීරණය කළාද සේදමාත කතා බහ ආරම්භයේදී මේ සඳහා අපි ඉතාමත්ම ගෞරවණීයව ආරාධනා කළා. අද මැදිරියට ඔබ කවුරුත් දන්න හුරු පුරුදු දෙදෙනෙකුට අපත් එක්ක එකතු වන්නයි කියලා නයු හර්බ්ස් සම්බන්ධයෙන් වඩා වැඩි අවබෝධයක් ඔබට ලබා දෙන්නට ඒ සඳහා අපි ආරාධනා කළා. අපත් එක්ක එකතු වෙන්නට අපි සමගින් ඉන්නවා බටහිර වෛද්‍ය උදිත වික්‍රමසිංහ මහත්මයා. ඒත් එක්කමයි ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපොන්සෝ මහත්මිය. සුබ දවසක් ඔබ දෙවලට. දැන් අපි අද දවසේදී කතාබහේදී හිතුවා දැන් පසුගිය වැඩසටහන කීපෙදී ඔබ සඳහන් කළා ප්‍රේක්ෂකයන්ට ඔබේ ගැටළු අපිට එවන්නටයි කියලා මේ සම්බන්ධයෙන් ඔබට විසඳුමක් ලබා දෙන්නට. ඉතින් අපි අද දවසේ තීරණය කළා මේ ප්‍රේක්ෂකීන් අපිට එවපු ගැටළු විශාල ප්‍රමාණයක් තිබෙනවා ජැකි මහත්මිය. ඒකට විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා මම කැමතියි මුලින්ම වෛද්‍යතුමා වෙත ඔබ අවධානය යොමු කරන්නට. හංසිකා වස් කඩුවෙන් අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න යොමු කරන වෛද්‍යතුමනි. බීච් ආසාදන සඳහා නයු රෝස් ලෙසිනුත් සමේ පැහැය සඳහා වෙනම නයු ෆයනස් ලෙසිනුත් තිබෙන්නේ නිවැරදි ප්‍රතිඵල ලබා දෙන බව අපි දන්නවා. හැබැයි අපි අලුතින් ගෙනා නිෂ්පාදනය කළ තිබුණු ප්‍රධාන පෝෂණ කොටස් වලින් ප්‍රධාන වශයෙන්ම ලබා දෙන්නේ සමේ පැහැය නෙමෙයි. කරුණාකර පැහැපත් භාවයට අවශ්‍ය වන්න පෝෂණ කොටස් නයු ෆයනස් වල අඩංගු දෙයි පැහැදිලි කරලා දෙන්න. ඔව්, ඇත්තනම අපි මේ ෆයනස් කැප්සූල් එක ගැන හදාරගෙන ගියොත් මෙහිදී අපි අපේ අරමුණ මොකක්ද, අපි මුදල් දීලා ගන්නේ අපේ මහ ජනතාව මොකක්ද වෙන්න ඕනේ. ඉතින් මේකෙදී ඒ වගේම මම කියනවා මේ අරමුණ ඉෂ්ට කරගන්නේ නිරෝගීකමත් එක්ක. මෙහි අරමුණ ඉෂ්ට කරගන්නේ අපි දවසෙන් දෙකෙන් බ්ලීචින් හරි තියෙන මොකක් හරි රසදිය ආදි බාර මූලද්‍රව්‍ය හරි තියෙන ක්‍රීම් එකක් ආලේපන කරලා. මෙය සමේ තියෙන සෛලමේ ක්‍රියාදාමයක් මගින් සම ඉතාමත් පැහැපත් භාවයට පත් කරලා තමා සම ෆයනස් සුදු කියන භාවයට පත් කරගන්නේ. ඉතින් මෙහිදී මම කියන්න ඕන ඉතාමත්ම විශේෂ මූලද්‍රව්‍ය මෙහි අඩංගු වෙන නිස්සාර නැත්තර මේවා. ඒ කියන්නේ අපි බැලුවොත් දැන් වීජම් ඔයිල් කියන එක මෙහිදී විටමින් B6 සහ ෆෝලික් ඇසිඩ් තියෙන විටමින් B කොම්ප්ලෙක්ස් එක. මෙහිදී අනවශ්‍ය රැලි වැටීම්, ඒ වගේම සමේ අපිට නොපෙනෙන පෙනෙන වලවල්, ඒ වගේම සමේ තියෙන පැචස් දුර්වර්ණ වීම, මේවා සියල්ලම යථා තත්ත්වයට පත් කරන මම අර ඉස්සලා කිව්වා වගේ. හැබැයි අද මේ හෙට අනිද්දාට නෙමෙයි, ඒක ටිකක් මාසයක් දෙකක් ඕගොල්ලෝ පිළිවෙලකට පාවිච්චි කරන්න ඕනේ. මම ග්‍රීන් ටී එක්ස්ට්‍රාක්ට් කියන එක, ග්‍රීන් ටී එක්ස්ට්‍රාක්ට් අපි කිව්වම එකපාරම මේ අපි කෙට්ටුවෙන් හැමදාම ග්‍රීන් ටී විතරයි, කෙට්ටුවෙන් විතරයි ග්‍රීන් ටී තියෙන්නේ කියලා. නමුත් නැහැ, මෙහිදී සෛලමේ ක්‍රියාදාමයක් මගින් තියෙන මුක්ත ඛණ්ඩක බැහැර කරලා ඔහුගේ සම පැහැපත් බවට පත් කරන සෛලවල සෞඛ්‍ය මට්ටම ඉහළ බවට පත් කළා. එහිදී අපේ හදවතේ හදවත සහ නහරවල සෞඛ්‍ය මට්ටමත් ඉහළතාවයට පත් කරනවා. එතකොට කොලෙස්ටරෝල් අනවශ්‍ය මේදේ මේ අපේ ඇඟෙන් ඉවත් කරලා මනා හැඩයක් පෙනුමක් ලබා දෙනවා. ඉතින් මේ වගේ තව විශේෂිත සංඝටක තියෙන OPC අඩංගු, ඒ කියන්නේ ඔලිගොමෙරික් ප්‍රෝඇන්තොසයිනින් කියන එක, ඒ කියන්නේ OPC කියන්නේ සුපර්ස්ටාර් හෙල් සුපර්ස්ටාර් කියලා අපි කියනවා මේ ලෝකේ කියනවා. ඒකට හේතුව එයින් තියෙන ප්‍රතිජීවක ගුණය, පිළිකා සෛල නසන ගුණය, හැමේ තියෙන අදෝ රක්ත කිරණ හා අඩු වර්තාවෙන් හැමතැනට ඇති වෙන හානි ඉක්මනින්ම වළක්වලා ඉක්මනින්ම රෙපයා කරන ගතිය. ඉතින් මේ වගේ විශේෂිත වූ සංඝටක මේ නයිෆයනස් කියන දේ අඩංගු වෙලා තියෙන නිසා ඔහුගේ හෝ ඇයගේ අරමුණ ඉතාමත්ම ඉක්මනින් ඉටු කරලා දෙනවා. මම දන්නේ හංසිකාට ඉතා හොඳ විසඳුමක් ලැබෙන්නට ඇති කියලා. හැබැයි මේ වගේ ප්‍රශ්නකින් හංසිකා විතරක් නෙවෙයි වෛද්‍යතුමනි, ඒ හා සම්බන්ධ ගැටලු තිබෙන තව බොහෝ පිටසක් ඉන්නවා. ඒ සෑම තමයි තන ඉතාමත් හොඳ විසඳුමක් ඔබතුමා ලබා දුන්නේ කියලා වැඩසටහන ආරම්භයේදීම. ජැකි මහත්මිය, ඔබතුමිය පැතරෙන් කැමති ජනනී මහත්මිය මහවැවින් අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අමු කරලා තියෙනවා. මම ගන්නෙ නයු රෝස් කැප්සූල් එක බ්ලීච් ආසාදනයන් සඳහා. ඊට පස්සේ මම නයු ෆයනස් එකක් ගත්තා. හැබැයි මෑතකදී මේ වැඩසටහන ආපු රූපලාවන්‍ය ශිල්පිනියක් කිව්ව නිසා වෙනත් කැප්සූල් එකක් ගත්තලු. ඒකේ අන්තර්ගතලු කාබෝහයිඩ්‍රේට්. මොකද කරන්න කියලා අහනවා. ඔව්, දැන් මම හිතන්නේ ડોක්ටර්ව අද ප්‍රෝග්‍රෑම් එකට ආපු එක ලොකු දෙයක්. මොකද කාබෝහයිඩ්‍රේට් ගැන මට වඩාත් හොඳට ડોක්ටර් තවත් කියයි. මොකද කාබෝහයිඩ්‍රේට් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අපි ඉගෙන ගන්නවා. කාබෝහයිඩ්‍රේට් අඩංගු කෑම කෑවම ගොඩක් මහත් වෙන්න බලනවා. ඒක අපි දන්නවා. ඕනම කෙනෙක් කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. මොකද මහත් වුණාම එන ලෙඩ රෝග ගොඩාක් විශාල ප්‍රමාණය, දියවැඩියාව, ඒ වගේම අධික රුධිර පීඩනය, ඒ වගේ දේවල් හැදෙන්න ඉඩ වැඩි. ඉතින් කාබෝහයිඩ්‍රේට් අඩංගු කෑම අපිට ඇත්තටම බැහැර කරලා කන්න අමාරුයි. ලංකාවේ ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ මේ බත් ගොඩක් කන්න, ඒ වගේ ප්‍රධාන ආහාරය හැටියට බත් කන්න. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් මගෑරලා ඔය සලාද ජාති එහෙම කන්න ගොඩක් අය ආස නැහැ. ඉතින් ඒ කෑමෙන් අපිට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඌමනා ප්‍රමාණයටත් වඩා දවසකට ඇඟට යනවා. ඉතින් ඇයි අපි මුදල් දීලා කාබෝහයිඩ්‍රේට් ඇඟට දාගන්නේ? කාබෝහයිඩ්‍රේට් අඩංගුයි නම් රංගන ශිල්පිනියක් කිව්වත්, රූපලාවන්‍ය ශිල්පිනියක් කිව්වත්, ඇය කොච්චර ලස්සනද, ප්‍රවීණද, ජනප්‍රියද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔබ හරි දේ ගන්න ඕනේ, මතක තියාගන්න. වෘත්තීමේ වෛද්‍යවරයෙක්
ළඟ තියාගෙනයි මම මේ කතා කරන්නේ. මොකද මම වැරදි නම් ඔහුමව මම හිතන්නේ වැරද්ද හදයි. ඉතින් ඒකයි මම කියන්නේ. මම හිතන්නේ ඩොක්ටර්ත් ඒක අනුමත කරයි. කාබෝහයිඩ්‍රේට් අඩංගු දේවල් ඔබ මිලදී අරගෙන ඇඟට දාගන්න එපා. ඒ අතරෙම මැංගනීස්, සිලිකන්, සෝඩියම් ඒ වගේ දේවල් අංශු මාත්‍රයක්වත් අඩංගු නම් ආහාර අතිරේකයක් ගන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය. ඒවා බෙහෙත් තෙරපියුටික් ගණයට අයිති වෙන්නේ. ඉතින් ඒවා අපිට ආහාර අතිරේකයක් හැටියට ඇඟට දාගන්න බෑ. ඒවා අඩංගු නම් ඔබ ගන්න කැප්සියුල් එකේ අදම නවත්තන්න. මොකද ඒක බෙහෙත් ගණයට අයිති වෙන්නේ. ඒ වගේම තමයි බයෝටින් 0.5ට වඩා යනවනේ ඒක අධි මාත්‍රාවක්. ඉතින් එවැනි දේවල් ඇඟට දාගන්න එපා. ඒවා දාගන්න ඕනේ නම් ඇඟට ඒක වෛද්‍යවරයෙක් ඔබට කියයි. ඔබගේ අඩුවක් මොන හරි තියෙනවා බයෝටින් වල, මැංගනීස් වල, සෝඩියම් වල, ඒවා අඩුයි නම් ඔබට වෙනම කැප්සියුල් එකක් ලියලා දෙයි, නිර්දේශ කරලා දෙයි. එහෙම නැතුව නිකන් ආහාර අතිරේකයක් නම් ගන්න එපා. හොඳයි, මම හිතනවා ඉතාමත් හොඳ විසඳුමක් ලබා දෙන්නට ඇති කියලා ජකී මහත්මිය. ඒත් එක්කමයි වෛද්‍යතුමිය තවත් ප්‍රශ්නක් ඉදිරිපත් කරන ශාලිකා මහත්මිය පස්සාලෙන් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නක් කියලා මම හිතන්නේ. අනේ ඩොක්ටර්, මම ගර්භණී සමයේදී දියවැඩියාව ආවා. දැන් නම් කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ. ඒත් ගර්භණී සමයේදී ඇති වූ අවපැහැ තාමත් තිබෙනවා. බබාට අවුරුදු 1යි, නයිෆ්‍යානස් ගත්තර කමක් නැද්ද කියලා අහනවා. ඇත්තටම එතුමියට කියන්න ඕන, ඔබ හදිස්සි වෙන්න එපා. ඔබගේ අරමුණ ළමයා පෝෂණය කිරීම. කිති දෙනවා වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මෙහිදී අපි ඉතාමත්ම පරිස්සම් විය යුතුයි. මොකද අපි හිතන්න ඕනේ විශේෂයෙන්ම දරුවා ගැන. එතකොට මම මෙහිදී කියන්න ඕන, අපේ නයිෆ්‍යානස් කැප්සූල් එකේදී අඩංගු වෙලා තියෙන සංඝටක මෙතුමිය සඳහන් කළ ආකාරයටම කිසිවක් අධිභාර මූලද්‍රව්‍ය හෝ කැලරි හෝ අනවශ්‍ය පිෂ්ඨය, කිසිම දෙයක්, හෝමෝන වර්ග කිසිම දෙයක් අඩංගු වෙලා නැහැ. නමුත් මේ අම්මා සමහර විට කැල්සියම්, ෆෙරස් වගේ දේවල් වෛද්‍යවරු නිර්දේශ කරනවා ගර්භණී සමයේ ඇයට ලබා දෙන්න ඕනේ. සමහරට මල්ටි විටමින්, මොන හරි මයික්‍රෝ මූලද්‍රව්‍ය, තව ඒ වගේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේක නිසා දැන් අවුරුදු 2ක් වගේ නම් ප්‍රශ්න නැහැ. ඇය ගොඩක් වෙලාවට ළමයට මව් කිරි දීමෙන් ගොඩක් දුරට බැහැර වෙලා ඉන්නේ. ඉතින් මේදී මම කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි සමාගමක් විදිහට මම මේ නියෝජනය කරන්නේ අද. නමුත් මම ඒ වුණාට ඔබලාට දෙන උපදෙස මේ ගැන ඉතාමත්ම, අපි ඒක තමයි අපි සමාජ සේවයකුත් කරන්න ඕනේ. මේවා ගැන ඉතාමත්ම හොඳින් දැනුවත් වෙන්න ඕනේ. ඔබ ගන්නවා නම් ලොකු ප්‍රමාණයෙන් මල්ටි විටමින් හරි මොන හරි පොඩ්ඩක් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න. මේකේ තියෙන සංඝටක ඒත් දැනුවත් වෙලා තියෙන්න ඕන. සංඝටක මේ වගේ දේවල් තියෙනවා, මම මේක ගත්තර කමක් නැද්ද, නැත්නම් මම මේවා දැන් පාවිච්චි කරන්නේ නැහැ, මට මේක ඇත්තටම ගැළපෙනවා. එතකොට ඇයට ගැළපෙනවා. එතකොට අහන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ මම කියන්නේ මෙහිදී ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි සමහරට මේ කෙටි කාලීන දේවල් වලට යන්න පුළුවන්. සමහර ලාවට හයි ග්ලූකෝසයිඩ් තියෙන ක්‍රීම් හරි අධිභාර මූලද්‍රව්‍ය හරි අය ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඒ හැම ගාන දෙයක්ම මව්වරුන්ට, දරුවන්ට කිරිවලින් ලැබෙන ඖෂධ ප්‍රමාණය සහ ඒ රසායන ද්‍රව්‍ය යන ප්‍රමාණය වෙනස්. අපි කොහොම කිව්වත් ඒ මවගෙන් යන ප්‍රමාණය නෙමෙයි අනිත් මවගෙන් යන්නේ. ඒක වෙනස්. ඉතින් ඒක නිසා ඒ අනිවාර්යයෙන්ම දරුවට ඒක බාධාවක්, ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඉතාමත්ම හොඳ නැහැ. ඉතින් ඇත්තම ඊළඟ දේ මම කියන්න ඕන, නූපන් දරුවෙක් ඉන්නවා නම් සමහරලාට ඒගොල්ලොත් මේ ක්‍රීම් වර්ග, ආලේපන වර්ග භාවිතා කරන ලංකාවේ දැන් ඇත්තම අවසනවන්ත විදිහට මේ වගේ අධිභාර මූලද්‍රව්‍ය තියෙන ක්‍රීම්, බ්ලීචින් ආසාදන අධිභාර, ඒ වගේම හයිඩ්‍රොක්‍රොනින් තියෙන ක්‍රීම් අඩංගු වෙනවා. ඉතින් මේ වගේ ෆයානස් වෙලින් නෙමෙයි ඇත්තම ඇති වෙන්නේ, දරුවාගේ නූපන් කල්ලියට සිදුන ලොකුම බාධාවල් ස්නායු පද්ධතියට, මොළයට, ඒ වගේම ඔහුගේ සමට, ඉතින් මේ ඔහු සමට අංග විකලතාවයට, ඒ වගේම මිස්කරේජ් කියන, ඒ කියන්නේ බලව උපදින්න කලින් ඇතිවන අබෝෂන් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් මේවා මම හිතන වෛද්‍යවරු පවසලා තියනවා දැනට. ඉතින් මේ වගේ දේවල් වලින් මිදෙන්න කියලා අපි ඕගොල්ලන්ට කියනවා. මම හිතන්නේ ඩොක්ටර්, අපි මේ ඉන්දිරා කහවිට මේ සමේ රෝග විශේෂඥවරිය දාපු ආටිකලයක් පහුගිය දවස්වල කියවා. මම චූටි කෑල්ලක් කියවන්නම් ඒකෙන්. ඩොක්ටර් කියපුව එක ඒකෙන් සනාථ වෙනවා. ගර්භණී සමයේදී මව්වරුන් මෙම ආලේපන භාවිතය නිසා කුස තුළ වැඩෙන කලලයට හානි සිදුවීමේ මගින් අඩුබර උපත් විකෘතිතා සහිත දරු උපත් ඇතිවීම හා ගබ්සා වීමේ අවදානමද නිර්මාණය වෙමින් පවතී. ඊට අමතරව මවගේ ශරීරගත වූ රසදිය මව් කිරි හරහා යන්නත් පුළුවන් කියලා ගොඩාක් දිගින් දිගට තියෙනවා. මම හිතන්නේ මේත් වෘත්තීමේ වෛද්‍යවරේ අපේ ඉන්නේ බටහිර වෛද්‍යවරුන් සෑමෝම වෘත්තීමේ වෛද්‍යවරු, නාමික වෛද්‍යවරු නෙමේ. ඒ උපදෙස ගන්න මේක සීරියස්ලි ගන්න. මොකද ගොඩක් අය මේක විහිළුවට අරගෙන ඔහේ ඕන දෙයක් ගන්නවා. බෙහෙවින් ස්තුතියි අද දවසේ කතාබහට පැමිණියාට වෛද්‍ය උදිත වික්‍රමසිංහ මහත්මයා, ඒ වගේම ප්‍රවීණ රූපලාවන් ශිල්පිනි ජැකි අපොන්සෝ මහත්මිය. මම තමයි වඩා වැඩි අවබෝධයක් ප්‍රේක්ෂණ අපි ලබා දුන්නා කියලා මේ සම්බන්ධයෙන් අද මේ වටිනා කතාබහකට අපි යමු කොනේ. බෙහෙවින් ස්තුති අන්තන ඔබ දෙපළට. ඒත් එක්කම අප සූදානම් සේදමවත කතාබහ මෙතනින් හමාර ගන්න. හැබැයි අපේ රැඳී සිටින්න ආරාධනා කරන නිරන්තරයෙන්ම සේදමවත සමගින්.